මට හරි බයයි කියලා වාෂා මේදාගේ සුරතගෙන මුදුව පිරිමැද්දාය. මේ පරීක්ෂණයේ අවසානයේ ගැප් ගෙන් නැතයි කියවොත් මේදා වැටෙන මානසික මට්ටම වර්ෂාට සිතා ගන්නටවත් නැහැක. එසේ නොවේවායයි කියා ඇය සිතින් බාර වූවාය. යන්න ඇතුළට මේදා වාෂා දෙස බැලුවාය. වාෂා වෛද්‍යවරයාගේ කාමරයට ගියේ මේදාගේ අතින් අල්ලාගෙන. මොකද ගෑන් ළමයි දෙන්නටම ලෙඩ පාටක් නම් නැහැ. වෛද්‍යවරයා අලුත් කෙනෙක්යි. ඇය කරුණාවන්තේ. ඊටත් වඩා සැහැල්ලුවේ. ડોක්ටර් අක්කට වර්ෂා මේදාව වෛද්‍යවරයා අසලම් පුටුවෙන් වාඩි කළාය. "යස් බබා, ડોක්ටර් දිගටම මෙන්සස් වුණා. මේ පාර ලේට්." වෛද්‍යවරයා ඇසුවේ අද්දකීමෙනි. "ඔව් ડોක්ටර්, මැරි කළා නේද?" "ඔව් ડોක්ටර්." "අපි යූරින් සාම්පල් එකක් අරන් බලමු. මොකද මේ බය වෙලා?" මේදා ඇත්තටම උන්නේ මානසික බීතියකට පත්විය. ප්‍රශ්නේ මේ පරීක්ෂණේ නොවේ. ඒ ප්‍රතිඵලයයි. මෙවැනි ප්‍රතිඵල දෙක තුනක් අසාර්ථක වූ හැටි ඇයට මතකයි. "යන්න බබා, ගිහින් යූරින් සාම්පල් එක දෙන්න. නර්ස් ප්‍රෙග්නන්ට් ටෙස්ට් එකට මේ යන බබාව ගන්න ඩාලින්." වර්ෂා සිනසුනේ වෛද්‍යවරයාගේ කරුණාවන්ත සැහැල්ලු ලතාවට. මේදා මූත්‍රා සාම්පල දී එනතුරු ඇය වෛද්‍ය කාමරයෙන් පිටත රැඳී වුණාය. ටික වෙලාවකින් මේදා ආවාය. "කොච්චරනම් පිච්චෙන්නේද කියලා කලබල වෙන්න එපා. තව ටික වෙලාවකින් බලා ගන්න පුළුවන්." මේදා සක්විතිත් විවාහ වී වසර 4කි. ඒ අතරතුර මේ ප්‍රශ්නෙන් මේදා කොතරම් පිච්චුණාද? තප්පර ගිවි ගිය සෙමිනි මේදාගේ මූණේ දහදියද මතුව ඇත. වාෂා යාතු ලේන්සෙන් මේදාගේ මූණ තෙතමාතු කළාය. මේදා සිනසුනේ අලසවය. "ડોක්ටර් එන්නලු." විනාඩි 10කට පමණ පසු හෙදිය කතා කර කීවාය. මේදාගේ දෙපා ගැහින්නට විය. මේ යන්නේ තවත් වරක් ජීවිතය අසාර්ථක වූ බව සීන බිනී ගිය බව අසන්නටද? මුත්‍රා සම්පලෙන්ගත් ගර්භණී පරීක්ෂා වාර්තා වෛද්‍යවරයා අත ඇත. ඒ උතුරාගෙන බලන් මේදා සිතුනේ. "සිට් ඩාලින්." මේදා ඉඳගත්තු යටිතොල සපමණි. මොකද හිතන්නේ? වෛද්‍යවරේ නැලවේ. මේදාට කේන්දිද ගියේ? "ડોක්ටර් නෙගටිව්ද?" ගොතගසමින් ඇය ඇසුවාය. "කවුද කිව්වේ නෙගටිව් කියලා?" "සුදු බබ්බු බඩට ඇවිත්. ප්‍රෙග්නන්ට් පොසිටිව්." මේදාව ගැහෙන්නට විය. ඇය වර්ෂාගේ අතකින් දැඩිව අල්ලා ගත්තාය. "ડોක්ටර්, මට බබෙක්." "ඔව් බබා, ඔව්. ඇයි මේ බය වෙලා වගේ? You are pregnant." මේදාගේ දැසට වේගෙන් කඳුළු ගලා ආවේ. "අනේ කෙල්ලේ." මේදා වෛද්‍යවරයා ඉදිරිපිටම වර්ෂාව අවදාගෙන ඇඬුවාය. වාෂා මේදාගේ හිස අත ගෑවේ කඳුළු වලට හොය ගලන්නට දෙමිනි. "Thank you doctor, thank you. Thank you so much. I have never heard like this good message. Thank you so much." මේදා කියාගෙන ගිය අඬමිනි. ඇයි කිවි සැබෑ. මේ ඇගේ ජීවිතයේ ඇසූ සුබම ආරංචියේ. "අනන්න එපා රත්තරන් අක්කේ. දැන් ඔක්කොම හරිනේ. ඇයි දරුවෝ මේ අක්කා අඬන්නේ?" "Sorry doctor. අක්කට සතුර වාව ගන්න බෑ. අක්කා බබාල් නැතුව අවුරුදු 4ක් දුක් විඳා." වෛද්‍යවරයා සිනසුනේ සැහැල්ලු වෙනි. "එයා එන්නේ යාට ඕන වෙලාවට දරුවෝ. Don't cry. ඔයා හොඳ අම්මා කෙනෙක් වෙයි. ඔයාට ලස්සන බබෙක් ලැබෙයි. Like you. Then darling, හොඳ VOG කෙනෙක්ව විසිට් කරලා හොඳ සතුටින් ඉන්න ඕන. Okay. හැමදේම හරියයි." මේදා පිටතට ආවේ කිසිවක් සිතාගත නොහැකි වේ. ඇයි පිටතට ආ පසුවද මුද්‍රා පරීක්ෂණයේ සටහන දෙස බැලුවාය. Pregnancy positive එහි පැහැදිලිව සටහන්ව තිබුණේ. "අපියන් එළියට." වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටත අරලිය ගස් ඇටට යෝතියන් දෙදෙනාම ආවේ හැඟීම් උතුරා පිටාර කලද්දී. මේදාගේ ඇස් වලින් දිගින් දිගටම කඳුළු ගලන්නට විය. "අනේ අක්කේ, hina වෙන්නකෝ. කොච්චර සතුරු ආරංචියක්ද." "ඔබ හිතපන් රත්තරන් කෙල්ලේ, අවුරුදු 4ක් දරුවෝ නැතුව දුක් විඳපු මම, දේවාල ගාන ගියා මම, බලාපොරොත්තු නැත්තර නැති කරගෙන අනාථ වෙච්ච මම, මේ ආරංචිය කොහොමද දරාගන්නේ? අනේ ඔයා අඬනකොට මටත් ඇඬෙනවා. හැමදේම කලේ උඹ නංගේ. ඔබයි මට ડોක්ටර්ස්ලා හෙව්වේ. මට බෙහෙත් ටික ගෙනල්ලා දුන්නේ. මං වෙනින් බාර වුණේ. අනේ උඹට මම කොහොම පින් දෙන්නද?" වර්ෂාගේ ලය පෑරී ගියේ. අනික අතට ඇගේ සිතට මහා සැනසීමක් දැන්නේ. තමා අතින් පුංචි හෝ දෙයක් මේ ජීවිතේ සතුර වෙනින් කෙරී ඇත. "අක්කා මාවත් අඬවනවා." "මගේ සතුර උඹට තේරෙන්නේ නැහැ කිල්ලේ. මට පුළුවන් සින්දුවක් කියාගෙන මේ පාරේ දුවන්න. මං පිච්චි ජීවත් වෙච්ච ගෑණික් වර්ෂා. මං මගේ පැටියට මගේ 50 දීලා බලා ගන්නවා." සුරත බ්ලවුසරේ අටින් ඔවා කුස ආදරෙන් පිරිමැදමින් මේදා කීවාය. "අපි කඳුළු පියදාගෙන සක්විති අයියට කතා කරමු. කවදාවත් එයා අඬනවා දැකලා නැහැ. ඒත් මේක හැවොම ඇස්සල කඳුළු පිරෙයි. ළමයි නැති වුණාම මිනිස්සු ගෑනුන්ව හරියට පාච්චල් කරනවා. ඒත් සක්විති දවසින් දවස මට කරන ආදරේ වැඩි කළා." යුවතියන් දෙදෙනා වාහන ශබ්ද නොනගෙන තැනකට ගියෝය. මේදා ඇගේ හෑන්ඩ් බෑගියෝ නිල් පැහැකත් කුඩා සෙලියුලර් දුර්ගතණේ ගත්තාය. වර්ෂා ඒ දෙස බැලුවේ ආශාවෙනි. කවදා හෝ දවසක රැකියාවක් කර එවන්නක් ගන්නට ඇයටද ආශාවක් උපන්නාය. ඒත් තමාට අමතන්නේ කවුද? "මිස්ටර් සක්විති මොර්ගල ප්ලීස්." මේදා කතා කළාය. "මහත්තයෝ." සක්විත් තම් බිරිඳගේ හඬ ඇඳින්නේ. මේදාට ඇඬිනි. "ඇයි බබා, කියන්නකෝ මැනික. ඔයාට සනීප නැද්ද?" "ඔව් ඇසේ කලබලෙනි." "අනේ ඒක කියනකොට ඔයා ළඟ හිටියානම්." "මොකද්ද සුදු මැනික, මොකද්ද? ඔබ මාව බය කරනවනේ කෙල්ලේ." ඔයාගේ පැටි ඇවිත් මහත්තයෝ මේ දැන් බඩේ සකිති පුටුවෙන් පවා නැගිට්ටේ මෙහෙදා කියේ ඇත්ත ඔහුගේ දැස් සරා ගඳුළු පඩලයක් ඇදී ගියේ මහත්තයෝ ඔයා ලයින් එකේ ගියේ නේද මම්මා මට අදා ගන්න බෑ බබා මටත් බෑ මහත්තයෝ මේ කිල්ල මං ගාව ඕන්නම් අහන්න මටත් ඇඬුණා හොගාලා ඇඬුණා මං කිව්වේ වාට අපිට මොනවත් නොලැබී යන්නේ නැහැ කියලා මගේ හොද මහත්තයා මට දැන් තාත් ආදරේ නේද මේ දැසේ වාෂා ඉදිරි පිට දෙීමේ ලැජ්ජා හිතුනේ වර්ෂාට තව ඉතින් ලව් එකක් මං ගාව නෑ බබා අද වෙලාසනේ එන්න දැන් සුදු බබා විතරක් නෙමෙයි බලන් ඉන්නේ චූටි පැටියෙකුත් බඩේ ඉඳන් තාත්තේ එනකම් බලන් ඉන්නවා යුග ජීවිතයේ මෙසේනම් ඒ කොතරම් මිහිරි අත්දැකීමක් විය යුතුද මෙවන් සොයත් තමාට කිසිම දිනක නොලැබේ යයි වාර්ෂාර සිතුනේ මල්ලි උන් නැද්ද කො මේක අපව දාලා ගියානේ හවස කොල්ලටයි කෙල්ලට එන්න කියන්න පොඩි පාටියක් දාමු හැබැයි මම පන්සලට යනවා මහත්තයෝ ඔය ඇද්දි මං හිටියේ නැත්තම් දොර අරගන්න වර්ෂා මේදාගේ මොහොනේ ඇදීන සුන්දර පෙම්මත් පැහැ දෙස බලා වුණාය. වේදනා සංසිඳී ගිය ඇගේ මොහොනේ ඕනම ගැහණියක් විඳින අහිංසක මූර්තු ආනන්දයේ පිළිමන ඡායාව වගේ. අයියාතේ සෙල් එකක් නැහැනේ. සතුටුම ආරංචියල් අද විගස කෙනෙකුට මුලින්ම සීවන්නේ තමා වැඩිම ආදරය කරන කෙනාය. මගේ ජීවිතේ මට තවත් දිනන්න දෙයක් නැහැ කෙල්ලේ. ගෑණිට ඕන කරන හැමදේම මට දැන් ලැබිලා තියෙන්නේ. හොඳ මහත්තයෙක් ලස්සන පැටියෙක් පුංචි ලස්සන ගයක් ආදරේ මට තව මොනවද ඕන නංගි? මේදා අහිංසක සිනාසුණාය. අනේ පැත්තෙන් ඇයි තමා ගැන හිතුවාය මේදා කියෝ කිසා මේදි තමා සන්තකව නැත තමාට එවැනි වාසනාවන්ත ජීවිතයක් ලැබෙයි සිහින දකින්නට දැය ආශා නැත ඕනවට වඩා බලාපොරොත්තු පපුවටගෙන අඬන්නට වෙන්නේ කෙලවරක් නැතුව වේ ඇයි නංගී මේදා වාෂාගේ අතින් අල්ලාගෙන ඇසුවායි නෑ ඇක්කේ මොනවත් නෑ මං දන්න උඹ හිතපු දේ මං ඔබ හොඳට අඳුනනවා හා කියන්න මං කිව්ව කිසි දෙයක් උඹට නෑ කියලා නේද උඹ හිතුවේ ඇත්ත කියපන් වාෂා කතා කළේ නැත. එසේ නැතයි කියන්නට තරම් වංකවන්නට ඇගේ හිත ඇයට ඉඩ නොදේ. නෑ පැටියෝ, ජීවිතය ඉස්සරහගෙන අද ඔහොම හිතන්න එපා. මේ ලෝකේ දෛවය කියලා දෙයක් තියෙනවා. ඒක පාලනය කරන්නේ අපි නෙමෙයි, උඩ ඉන්න කෙනා. එයා උඹ දිහා හොඳට බලන් ඉන්නේ. බලපන් කවදාද උඹ මටත් වඩා වාසනාවන්ත ගෑණියෙක් වෙනවා. අනේ මට එච්චර දෙයක් ජීවිතේ ඕන නෑ අක්කේ. චුට්ටක් තිබ්බම ඇති. හරි චුට්ටක්. මට බය ඒ චුට්ටවත් මට නැති වෙයි කියලා. වර්ෂා ඇඟිලි තුඩු වලින් කුඩා ප්‍රමාණයක් පෙන්නා කීවායේ. ගෑණිට චුට්ටක් මදි බං ගොඩක් ඕන මහා ගොඩක් මට මෙච්චර ලැබිලත් මට මදි මම පහුරු ගගා තව ආදරේ හොයනවා අක්කට පහුරු ගන්න හොඳ මහත්තයෙක් ඉන්නවානේ එයා ඔයාගෙනේ උඹ හිතන්නේ උඹට හොඳ මහත්තයෙක් ලැබෙන එකක් නැහැ කියලාද ජීවිතේ අනාගත ගැන මේ මහා බාරවල් මත කතා කරන්නට වර්ෂා කැමති නැත ඒ නිස්කලංක සන්දායවක නිස්කලංකේ කතා කළ යුතු දෙයකි මං ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි යන් අක්කේ උඹට ලැබෙනවම තමයි අද දවසම මන් ළඟ ඉඳපන් හොඳේ මට මේ ජොලිය තනියම දරා ගන්න බෑ. වාර්ෂා යමකට සිනාසුණායි. මොකද උඹ hina වෙන්නේ? ජොලිය දරා ගන්න අවසර කෙනෙක් ඉනවනේ. එයා අපි වගේද? ඔබට මං කියන්නේ නෑ. පවුණංගි සක්විතිගේ වොයිස් එක පාර වෙනස් වුණා. සක්විති අයියා වගේ කෙනෙක් ගැන කියන්න වචන නෑ. ඒ අයියාගේ මල්ලි ගැන කියන්නත් වචන නෑ. ඒ ඇත්තේ. ඔහු ගැන කියන්නට වචන නැත. මොකද එකපාර මොන් නිකන් සීරියල් බල්බ් දාලා වගේ පත්තු වෙන්නේ. මගේ නැතුව මගේත් පත්තු වෙනවා. ඒ මගේ මිනිහා ගැන කියනකොට මට මිනිහෙක් නෑනේ. යුවතියන් දෙදෙනාම නිහඬුවේ සිනාබරවයි. මේදා එවිදී පවා සිනාසෙමිනි. හදවත සතුව මේ සතුට කොතරම්නම් කාලයක් සිර වී තිබුණාද? හවස මං එක බෙල්ලන් වලට යන්. යන් බාරයක් තියනවද ඔප්පු කරන්න? ඔප්පු කරන්න බාර තොගයක් තියනවා බං. වෙච්ච තැනුත් දැන් මතක නෑ. මතක් කර ගිහින් ඔප්පු කරමු නැත්තම් හොඳ නෑ. නැති වෙද්දි මතක් වෙන දෙයයන්ව තියෙද්දි අමතක කරන්න හොඳ නෑ. අනේ නෑ බබා. මම මේක එළියට එන්න කලින් ඔක්කොම ඔප්පු කරලා අද තව බාරෙකුත් වෙනවා. කරදරයක් නැතුව මගේ පැටිය ඉපදෙන්න කියලා. මේදත් වාෂා ත්‍රිවිලේ නවතාගෙන ඒට ගොඩ වී අත්වැල් පටලාගෙන මේ පැටියගේ සූර්මාන වැඩි මට දෙන්න මම ලස්සන්ට අක්කට මහලා දෙන්නම් මට හොඳට පුළුවන් මට දැන් මගේ පැටියගේ සූර් මහමා ඉන්න බෑනි කෙල්ලේ අපේ කොල්ලගේ බුක් ෂොප් එකේ වැඩ කරන්න තියෙනවනේ මම රැයට කරන්නම් මට කොහොම රැය 12 වෙනකල් නිින්ද යන්නේ නැහැ මේදා වාෂාද සිනාබරව බැලුවාය නිින්ද යන්නේ නැත්තේ නම් ලොකු ලෙඩකට පැටියෝ මට ඇති ලෙඩක් නැහැ නිකන් හරි පාළුයි වගේ නේද අක්ක කොහොමද දන්නේ මං උඹේ වයස පහු කරලා ආවේ වැඩි කාලෙක නෙමෙයි. මං ඔය ඔළුව හොඳට අඳුරනවා. නිකන් හිතට කිසි ගතියක් නැහැ. කන්න බෑ, බොන්න බෑ. ඇඳේ පෙරලි කොට්ට බදාගෙන ඉන්නමයි හිත. ඒත් නිින්ද යන්නේ නැහැ. නිකන් කවුරු හරි කතා කරනවා වගේ නේද? එහෙමයි. ඒත් වාෂා සිනාසුනා පමණි. කියපන් එහෙම නේද? නෑ, එහෙමත් නෑ. බලන්නකෝ මං කියන්නේ බොරුද කියලා. හදවතට අද දැන්නේ මේ කටුක තනිකම විඳවාගත නොහැකි පාළුව ජීවිතේ පුරාම එහෙමම තිබුණොත් ඒ දරාගන්නේ කෙසේද? වාෂා දිගටම සිටුවේ ඒ ගැන. හිත කියන තරම්ම හොඳ යාළුවෙක් නෙමෙයි. ඒ කීනා විදියකට ඉන්න නොදන්නා දඟ ළමයෙකු වෙන්නේ. කොතරම් තරවුට කළත් දමන්න එපා කියන තැනටමයි.